මේ වෙලාවේ 19 නැවත ගේන්න ඕනේ ඒක 20 අයින් කරන්න ඕනේ 21 ගේන්න ඕනේ කියලා. නමුත් වැඩේ තියෙන දැන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔය සංශෝධනයේ මගින් 19 නැවත බලාත්මක කිරීම මගින් අද තියෙන ප්‍රශ්න එකකටවත් විසඳුම් ලැබෙනවද? පෙට්‍රෝල් හම්බෙනවද? ඩීසල් හම්බෙනවද? ඖෂධ හම්බෙනවද? පොවර ටික ලැබෙනවද? විදුලි බලය ලැබෙනවද? වහා විසඳිය යුතු ප්‍රශ්න ගණනාවක් මේ සමාජයේ තියෙන්නේ. 19 මේ ව්‍යවස්ථා සංශෝධනය කරන්න තිබිච්ච අවස්ථාව මගහැරියා. දැන් මේ ඒ අවස්ථාව නැවත බලාත්මක කරන්න හදනවා. ඒකේ ප්‍රශ්නයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. නමුත් වැඩි දියුණු මේක කිරීමේ මේ දැවෙන ප්‍රශ්න ටික විසඳනවාද? දැන් අපිට මොකද්ද මේ මුළු රටම ජනතාවම ඉන්නේ මහපාරේ. මහපාරට බැහැලා මේක ඇත්ත වශයෙන්ම කියනවා නම් ජනතා අරගලයක් මේක. වෙන පක්ෂයක් හෝ වෙනත් කණ්ඩායම් විසින් මෙහෙවන ලද දෙයක් නෙමෙයි මුළු රටම පාරට බැහැලා ඉන්නේ. පාරට බැහැලා ඉල්ලන්නේ මේ එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය මූලික දේවල් ටිකක් ඉල්ලන්නේ. නැත්තම් මේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එතකොට වහා විසඳිය යුතු ප්‍රශ්න විදිහට අපි මේ අපිට පේන දේවල් තමයි ඖෂධ ගෑස් ඉන්ධන පොර විදුලි බලය වහාම මේ රජය විසින් ලබා දිය යුතුව තිබෙනවා. එතකොට මේකට දැන් ප්‍රශ්නයක් විදිහට කතා කරන්නේ උග්‍ර විදේශ විනිමය හිගය. ඒකට බොහෝ හේතු තියෙනවා. තිබිච්ච විදේශ සංචිත ඉතාමත්ම අක්‍රමවත් විදිහට පාවිච්චි කළා නැතිනාස්ති කළා සම්පූර්ණයෙන්ම ඒවා හිඳෙන තත්වයට ගියා. දැන් අපිට දැන් මේ ප්‍රශ්නේ විසඳන්න වෙන කිසිම විකල්පයක් කවුරුත් දකින්නේ නැහැ. IMF එක ආදී විදේශ ඒ ණය හෝ ඒ ආධාර නැතුව වෙනත් විකල්පයක් පෙන්වන්නට නැහැ. එතකොට දැන් IMF එකේ තියෙන ප්‍රධානම මූලික කොන්දේසියක් කියලා කියන්නේ ක්‍රෙඩිබල් ඇඩ්මිනිස්ට්‍රේටිව් මෙකැනිසම් එකක්. ඒ කියන්නේ හැමතෙම පිළිගන්න පුළුවන් සීලුම පාර්ශවලින් හැදුන්ලත විශ්වාසනීය පරිපාලන යාන්ත්‍රණයක් අවශ්‍යයි. කොටින්ම කියනවා නම් කියන්නේ දැන් මේ ඉන්න ආණ්ඩුවට දෙන්නේ නැහැ කියලානේ. එතකොට මෙතන මේ විශ්වාසනීය ක්‍රෙඩිබල් ඒ මෙකැනිසම් එක යාන්ත්‍රණය වහාම ස්ථාපනය කරගන්නටම වෙනවා. නැත්තම් වෙනත් මේ විදියක් නැහැ මේ 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 වැඩේ කරන්න. මේ මෙහිදී අත්ත වශයෙන්ම එක කොන්දේසියක් අනිවාර්ය කොන්දේසියක් බවට පත් වෙනවා නිරන්තරයෙන්ම මේ සිටින අගමැති සහ ජනාධිපති තවදුරටත් ඉඳිමින් මේක කරන්න බැහැයි කියන තත්ත්වය එනවා. ඒක පිළිබඳ ලොකු විවාදයක් නැහැ. එතකොට එහෙනම් කොහොමද මේක කරන්න කියන ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ සියලුම පාර්ශවයන් එක්කරගත්ත බහුතරයේ විසින් පිළිගත් නව දේශපාලන නායකත්වයක් යටතේ පරිපාලන ව්‍යූහයක් ඒක මාස ආයකටද අවුරුද්දකට කියන එක ගැන අපිට මේ වෙලාවේ කතා කරන්න බෑ. නමුත් අන්න එවැනි ව්‍යුහයක් අත්‍යවශ්‍යයි. මේ යාන්ත්‍රණය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍යයි. මේ 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 ණය මුදල් ටික ගන්න. මොකද එහෙම නැතුව ඒක කරන්න බෑ. නමුත් මේ වගේ යාන්ත්‍රණයක් මේ වගේ හැමත පිළිගත හැකි හැමෝම එක්කහු කරගෙන පිහිටුවා ගන්නා යාන්ත්‍රණයක් කියන්නේ ඒක හොඳ සහතිකය ජාත්‍යන්තරයට රටේ ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් රැකෙනවායි කියන එක. ඒ දෙක රකින්නේ නැතුව කිසිම කෙනෙක් මේ වගේ මුදල් දෙන්න ආධාර දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඊළඟට තමයි මේ සියලු තත්ත්වයන් අප්‍රමාදව කළමනාකරණය කරගන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ විශ්වාසයෙන් එක්ක ජාත්‍යන්තරය එක්ක කටයුතු කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒ පළපුරුද්ද තියෙන්න ඕන. ඒ ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන්න ඕනේ. නැත්නම් මේක කරන්න බෑ. එතකොට ඒ එවැනි දේශපාලන නායකත්වයක අවශ්‍යතාවය තමයි මේ අවස්ථාවේ දැඩිව පැවතින්නේ මේ රටට. වර්තමාන මේ ශ්‍රී ලංකාවේ තියෙන දේශපාලන සන්දර්භය ඇතුලේ ඉහතකී බොහෝ අවශ්‍යතා සපුරන අතලොස්සක් ඉන්නවා. ඉතින් මම දකින්නේ ඒ අතලොස්ස අතරේ මට පෙනී යන විදියට මේ අවස්ථාවේ මේ පස්වතාවක්ම ඔය පුටුවේ වාඩිලා අග්‍රාමාත්‍ය පුටුවේ වාඩි වෙලා දිරුන් දීලා පරිණත දැක්මක් සහ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ කියන චරිතය මට බැහැර කරන්නට බෑ. වෙනත් කොච්චර දේශපාලනඥයෝ හිටියත් මෙම අවස්ථාවේ මේ කාරණයට පමණක් අපිට ගිහිල්ලා මේ ප්‍රශ්නය මේ බාරේ මේ රටේ දැවෙන ප්‍රශ්නවලට වහා කඩිනම් විසඳුම් හොයාගන්න ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ ප්‍රශ්නයට ආධාර ටික අරගෙන ඇවිල්ලා මේ කඩිනමින් මේක විසඳන්න පුළුවන් චරිතයක් විදිහට මම දකින්නේ රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන චරිතය.